සමන්තාචක්හවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුණේ රාජස්ස සුනන්තු සග්ගමොක්හදන් ධම්ම සවනකාලු අයංබදන්තා ධම්ම සවන කාලු අයංබදන්තා ධම්ම සවන කාලු අයංබදන්තා නමුතස්සෙ භගෙවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගෙවෙතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගෙවෙතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ අස්සද්දස්ස භික්කවි සද්ධාකතා දුක්කතා. දුසීලස්ස සීලකතා දුක්කතා අප සුතස්ස බාහු සච්ච කතා දුක්කතා මච්චරී අස්ස චාගකතා දුක්කතා දුප්ඥස්ස ප්ඥාකතා දුක්කතාති තුනුවන් සතු අනන්ත අශරිමත් වූ ගුණානු භහාවෙන් පින්නත්තුූ ඔබ සියලු දෙනාම නිදුක්වෙත්වා නීරෝගීවෙත්වා සුවපත්වෙත්වා සියලු කායක මානසික සුවයන් නොමදෝ ලබ ධර්මානු ධර්ම පිළිවෙත් මගේ හැම සොන්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර පලසමාධි ප්‍රඥාද පහළ කරගෙන ඉතා ඉක්ම නවස්ථාවකම එඒ උතුම් චතුරාශත්ත ධර්මවබෝධයෙන් අමානිවන් පිණිස්සම මේ දේශනාවත් යංවූධ උපකාරක ධර්ම පෙලක්ම වේවායි ඉතාමත් කරුණාවෙන් පළමුකොට අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ඥානාර්ථ සදහම් දෙසුම් පෙළෙහි අද දවසේ දේශනාව වෙනුවෙන් අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතය චතුත්ත පණාසකේ සද්ධහම්ම වර්ගයට අයන් දුක්හතා සූත්‍ර දේශනාවය. පින්වත්නී තොරතුරු සඳහන් කිරීමට වඩා සූත්‍ර දේශනාවේ අඩංගු, ධර්මකරුණෙහි තේරුම පෙන්වාදීමට වඩා ඉන් ඔබ්බට අපි ධර්මවිවරණයක් කරන්නට ඥනාර්ථ දේශනාවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මග ඔස්සේ ඔබේ පවත්නා ලෞකික ජීවිතය ධර්මය ඇසුරු කරගෙන සුවසේ සොම්නසිං ජීවිත ගමන පවත්තන්නේ කෙසේ දැයි මතුකොට දක්වන්නට උත්සාහ කරනවා. ඉන් අනතුරුව නිවන අරමුණු කරගන ජීවිත ගමන පැවැත්වීම පරලෝක වසයෙන් නොවයි මෙලෝ වසේම අප හඳුනන්නේ ෝකෝත්තර දියුණුව කියලා. ඉනිසා ලෞහික දියුණුවත් ඇති කරගෙන අධ්‍යාත්මක දියුණුව කෙන තැන ලෝක ඔත්තර දියුණුවම ඇති කරගන්න එනම් මාර්ග පලාබෝධයට පත්වීම පි සියලු කෙලිසුන් අනුක්‍රමයෙන් ප්‍රහාණය කිරීම පිණිස හැකි තාත්දුරට උපරිමෙන් උත්සාහ කිරීමක් සිදුකර ගැනීමයට මඟ පෙන්වීමක් විවරණයන්ගින් බලාපොරොතු. ඒ වෙනවින් අද දුක්කතා සූත්‍රය අපි ආශ්‍රය කරගන්නවා විශේසයෙන්ම වර්තමාන පරිසරය තුළ වර්තමානය කියලා කිව්වත් මේ අකාලික ධර්මය ලෝකයේ ඕනම කාලයකට එකහා සමානුව ගැලපෙනව ගලපා ගන්න පුළුවන් නමුත් මේ වර්තමාන පරිසරය තුළනය අපි ජීවත්වවෙන්නේ. එතකොට අප මේ ජීවත්වන කාලයක්ත්ක ගත්තොත් අපේම ද දේශනා කනුශවාමීන් වහන්සේත් අසාගෙන සිටින වැඩි හිටියනුද. මේ අවුරුදු තිහතලියහකට පමණ පෙරාතුව කුඩාකාලේ මේ තරං භෞතික දියුණුවක් යන්ත්‍රසූත්‍රෝල් දියුණුවක් නැති කාලයත් නමුත් අද අනුක්‍රමයෙන් භෞතික දියුණුවක් යන්ත්‍ර සූත්‍රවල තාක්ෂණ දියුණුවක් පවතින කාලය ඇතුළත්. හා අනාගතයේ මේ තාක්ෂණය මටත් වඩා දවුණුවක් ඇතිවේ කියන අනමානයත් ඔස්සේ ිොමද ධර්මනසිකාරයක් පවත්ව ගන්නේ කියන අදහස්ස වඩාහත්ම සාකච්ඡා කරගත යුතුවෙනවා. එමන තම් මේ තාක්ෂණයට බාරදීල තාක්ෂණයට බාරදීල අපේ ඇවතුම් පැවතුම් වෙනස් කරගනිමින් ඒවාට අනුව සිතමිහෙවන්නත් පුරුදෙන බවක් පෙනෙන්න්න තියෙනවා. කෙටෙන් සඳහන් කළොත් නොමැරෙන විදිහයට ජීවත් වෙනවා කියන තැන බොහො තැනක් අහන්න ලැබෙනවා. ඒක තරමක් කර්කසල් වචන ලෙස ඇහුනත් හිතා බැලියයුතු යමක් එතන තිබෙනවා. මරණ සතිය වඩන්න කියපු තැන කුමක්න ඉන් අදහස් කළ. ඊළඟ මොහොත මේ මොහොතේ තමන් සිතට සිහයට නගාගත්තොත් සම්මුති මම දැන් පවත්වනවා. සම්මුතිය පණවගෙන තියෙනවා මම කියලා මගේ කියලා. එතකොට ඔබේ ගෘහස්ථ ජීවිතවල නං මවපියෝ දරුව වාමිභාරයා මන්ගේ රැකයා හෘුතිය ගේ දොර යුතුක මේ සියල්ලම තියෙනවා. ඊළඟ මහොත මේ සියල්ලන්ගේම සම්බන්ධය ගිලිහි යන්න පුළුවන් කොතනින්ද සිීතෙන් එතකොට එ ගිලිහි යනකොට ලෝබදෝස මෝහ මුල්වී චෘතිය දූෂය ලෙස පැනනැගුණොත් පටිසන්දිය සකස්වෙන්නේ සතරාහිත දුගතියක. මේ නිසා මේ ගත කරන පැවැත්ම තුළ සම්මුතිය අපි පවත්වගත්තත් පරමාර්ථ ධර්මයට අනුව හිතන්න කියන්න කරන්න අපේ හිත පුරුදු කොට තිබුණොත් භාවිත බහුලීත කොට තිබුණොත් සම්මුතිය සම්මුතිය පමණක් මයි. ඒ විඤ්ඥානය තුළ සකස්වීමක් නොවන ආකාරයට දැකගැනීමේ පාත්තා ගැනීමේ හැකිය අවක් පවතින්ටෝනි අරහත්තයට පත්වෙලා නොසිටියුත්. අපි හිතමු මාර්ගපලාබෝධයකටවත් සෝවාන් තත්ත්යටත් නොහි තියොත් කල්‍යාන පෝතතුදජන තැක සිතසිහය පිහිටුවල හැකිතාත් දුරට කුසලයම සිතට නංවාගෙන ඒ කුසලයෙන් සුගතිය උරුම කරලා ඒ වගේම ඒ කුසලේ තුළ සම්ය දෘ්ටියට සම්මත් ප්‍රඥාවට අවස්ථාවකුත් හදාගන්න පුළුවනි මේ කතා පැහැදිලිනේ. නැවතත් මනුසජීවිතයක් ලබන්න දෙවුලොවක පහලවීමක් ඇති කරගන්න නමු සම්යර් දෘෂ්ටිකව ඒ සම්ය දෘෂ්ටියෙන් පරමාර්ථ ධර්මය පටි සම්පාද ධර්මයට අනුව සිත සිහිය පිහිටුවල මහා ප්‍රඥාව ඇතිකර ගැනීමේ හැකියාවක් පත්කරගතයුතුයි ඇතිකරගතය යුතුයි. සිත එයට නංවා ගති යුතුයි එතමයි සිද්ධ වෙන්න ඕන. නමුත්. අපේ අදහස පෞතිය කුමක් ද ඉතා ඉක්මන් අවස්ථාවකම මේ කෙලෙස්සල ප්‍රහාාණයක් මුළුමනීමම ප්‍රාණයක් අධිෂ්ඨාන කරන්නේ නමුත් අනු පිළිවලින් ඒ මාර්ගයට සකස්වී යුතු යනවා. සකස්වී යුතු වෙනවා. මෙ නිරන්තරෙන් අපි මේ දේශනා පෙළෙ සඳහන් කලා අන්ද බාල පුතු්ජන තැනන්න මිදන්න ඕනේ. ප්‍රියනං තමා නුපුරුදු හි අභාවිත හි අබාහිත හිත්ත කියල කිව්ව කෙලෙස් අනුක්‍රමෙන් යටපත්වෙලා කුසලය බලවත්වීම නිසා නැ. කුසලේ යට පත්තල කුසලේ මුල්වීම නිසා චෘතියට පැනනගේම නිසා එහි ස්භාව ඒ ශක්ති අනුව දෙවල වක් නොේ නමුත් මනුස්සලෝකට ප්‍රමාණවල්. ඒ අනුව මනුස්සලෝක පටිසන්දියක් ලැබ්වා නමුත් සියලු කෙලෙස් ප්‍රහාණය නොවී ඇතිබව පැදිලි සියලු කෙලෙස් ප්‍රහාණය වී තිබුන්නා උපතක් ලැබෙන්නේන. ඉනිසා පින හෙවත් කුසේ බලවත්තීම් පමණ සිද්ධ වෙලතිී. එතකොට චුතියෙන් අනතුරුව පටිසන්දියය ලබනෝ පටිසන්දිිය හා සමගින් අර ඉතිරිවී පවතිෙන ආශත්‍රව කෙලෙස් අකුසල පක්ෂියත් පැමිණිලා තියන්නේ පටිසන්ඳ වි ඥානය හටරගෙන බවාාංගොලට වැටනකොට ඒවා යට පත්ව පවතිනව බවාංගවල. අපි අනුසේ කල ඉතර සඳහන් කරන්න ඒ බලවත් ලෙසි යට පත්වෙලා තිබෙන කෙලෙස්. එහමන කුසලේ මුල්ලුණන දැකුසලේ මුල්ල තමයි මනුස ජුතයක්ක ලබූිය එතනින් ප්‍රෝජණයක් ගන්න ඕනේ අ යටප පැමිණ යටපත්වෙලා පවතින අනුසේ කාමරාගානසේ පටිගානුසේ මානාානුසේ දිත්්‍යානුසේ, අවි්‍යානුසේ, විචිකිච්චානන්සේ, බරානුසේ. ප්‍රධානවසේ මේ හතක් දක්වල තිබනවනනි මේවා යටපත්වෙල පවතිනවා. අන ඉතින්දි දැක්ව එතකොට මේ භවාංගො තුළ පවතින සිත යටපත්වෙලා පවතිනො දැ නමුත් දැන් පවස්සන දම් භික්කවේචිත්තන තකොට ්‍රභාමයේ හිත අරම්බේදි ප්‍රභාසරයි. ට බාහිර අරමුණු නිසා නැමත කිලිටුනු වෙන්න ඇසෙන් රූප කණින් සබ්ද නාසිංා ග්‍රහණ දිවෙන් රස කයිං ස්පර්ස මනසිින් සිතුවෙලි මේවානේ ජීවත්වයෙනවා කියන්නේ අපි ඉන්ද්‍රියන් ආයතන පරිහරණය කරනවා කෙළකියන් අන්න එහිදී භාවිත හිතක් පැවතුනොත් හේතුපල දහමට අනුව යටත්කොට දැක පරමාත ධර්මය මත පිහිටල සම්මුතිය ජීවත්වයෙනවා. ප්‍රමාත ධර්මය මත පිහිටල සියල්ල හටගත්වගේම නැතිවයන මගේග කියෙනි පනවගත මේ ජීවිතය ස්කඳ පංචකය අනි්චදු කනත්ත තිලක්කට අටත්. ඒ තමයි පරම සත්‍යය ලෙස අපි පිහිටන්නේ. ඒ මත පිහිටල සම්මුතියට පනවගත්ත වචනල් ක්‍රියාවත් තිබෙනවා හැබැයි පනවගෙන තියෙන්නේ ස්තිරයි මේක මෙහෙම වෙන්න්න මේක මගේ අර්මුණ මනතික් මේ යහපත් වූ මාර්ගය තුළ ගමන් කන්නවා. එහත් සීලය පිහිටල සීලයත් පරමාත ධර්මය ඇසුරු කරගෙන පෞතින්නේ චදු නත්ත තිලක්ණන ධර්මාාබෝධයට මුසු කළ නුවනින් යුක්තව කායිකවාසික සංවරයට යටත්ව හිතනව කියනවා කරනවා. අන ඒ අනුව කටයුතු කරලා වචනත් පාච්චි කරනවා මේ තමයි මට කරන්න ඕ එකක මගේ අරමුණ මගේ අධිෂ්ඨානය නිසා මොන කරදර බාධක ආවත් යහ පත්තුව අරමුණ වෙනුවින් මංක්‍රියා කරනම්. ඒ දේජය ගන්න ඕනේ. මේක තමයි බෞතික ලෝකයේ තුළ දියුණුව කියලා කියන්නේ. ේ ගැනීම රැකයාාවසයෙන් පුද්ගලික ජීවිතයේ දියුණුවත් හා ගේදොර ඉදිකර ගැනීින් රැකයා ෘතිය ව්‍යාපාර ධර්මාණකෝලව දියුණුවත් මේම තමයි. හා දෙම ඔවපයෝ දරුව සාම්භාරයා සොහිුරු සොහිරියන් ගුරුවරු ශිෂ්‍යයෝ ගිහි පැවිදි මේ කවුරු කවුරු. ඕනවුන්ට මනුස්සත්වේ නාමෙන් රැකබලා ගැනී. උදවපකාරකිරින් ප්‍රධාන වසේ ලෞකික උදව්පකාර කරනවා වගේම අ ප්‍රමාත ධර්මය ඇසුරු කරගෙන ඇතිකරගත්ත සීලය හා සමකින්. ලෝකෝතර දියුණුවටත් එං අනිච්චදු කනත්ත තිලක් කන ධර්මයට යටත්කොට දැක. කෙලෙස් නම කෙලෙස් අලුත් කෙලෙස් සකස් වන තරම්ම අනුක්‍රමයෙන් අඩුකර ගැනීම. ඒවා හැකිතාදරට අඩුකර ගැනීමත් අනුසේ ධර්මලට පැන නගින්නට බලවතු ලෙසි යටපත් වෙලා පවතින කෙලෙස්වලට පැන නොනගින්නටත් අපිට පුළුවන්කමක් තිබෙන්වන්. එතකොට ඔය අතීත කුසල කර්මෝල විපාකය කියන තැනට ආවත් නවකර්ම සස් වෙන්නේ නෑ කියල කියන්නේ කුසලේ තුළ හිත පවතිනවා කියන එකයි. අඳුර නෑ කියන්නේ ආලෝකයේ තියෙනවා කිය එක. ආලෝකය නෑ කියන අඳුර තියෙනවා කියන එක. කුසලය තුළ සිහිය පාත්තනකොට නවකර්ම සකස්වීම අඩු නම්. අතීත කර්මෝල විපාකයක් දෙනවා කියන එක එන්න පුළුවන්. නමුත් විපාකය බලය අඩු කරන්න පුළුව කු පක්ෂයේ බල අඩු කරන්න පුළුව. ඒවගේම සමහර අකුසල කර්මෝල විපාකය නැති කරල ම දාන්න පුළුවන් අහෝසිකර මැහැටියට මෙ මේ අදහස් පෙළ ඔස්සේ අදත් මේ දේශනාට පසුබිමක් සකස් කළේ මේ දේශනා පෙළ දිගින්දිගටම මේ පාත්ත ගෙන කටයුතු කළත් අලුතිං අහනැත්තන්ටත් නමුත් ඔබ කියන විදියට මේ ගිහි ජීවිතෝල පවත්න ප්‍රමාණ වැඩ කටයුතුත් එක්ක යම්මිටක දහම් පෙල නිසිලෙස සිතර සහිර නංවගන්න බැරි වුනොත් නැවතත් සිහිපත් කරන්නේ මේ පෙන්නුම් කරන්නේ ඔබ බොහෝ දේශනාවන්ග මේ දේ ඉගෙන ගන්නවා පොතපත කියවනවා ඔබත් බොහෝ විටක දැනුම හොයවා නමු ආරාධනා කරන්නේ ඒ අවබෝධයට ගන්න. අවබෝධයට ගැනීමත් තුළ ව්‍යාශ්‍රව ධර්මයන්ගේ ප්‍රහානයක් අනුක්‍රමීෙන් සංසිදීමක් තමන්ට වැටහෙෙන් ඕ. බොහෝ පරිසකට න්‍යායාත්මක දැනුම තියවා. මේ දේශනා කන දම් පිළි පිළව දැනුම තිබෙනවා. දැනුම තිබුන්ට අවබෝධය නැති බව. අරමුණ වලට මුහුණපානකොට හැසිරෙන විදීම් පිෙනිෙන තියෙනවා. කෙතින් සඳහන් කොළ තස්ත ලෝක ධර්මයට ලාබලාබා එසයාසන් නනිදා ප්‍රසංසා සැපදුක් කියන. මේ ලෝක ධර්මතාාවලට මුහුණ පානකොට කැමැති අරමුණේ ඇලීම අකමති අරමුණේ ගැටීම මෙම පවතිනවා මිනකට මේ දෘෂ්ටිවාදී. දෘෂ්ටි අරගෙන මම මගේ කරගෙන දහම දකිනකොටත් යම් පිරි දෘෂ්ටි ගතවෙල තිබෙන්නේ. ඒ පමණ යහන්නේ. ඒ අයගෙන් පමණ යහන්නේ එතනට පමණ යන්නේ මේ ඔක්කොම දෘෂ්ටි සහගතයි. ස්කඳ පංචකය මුල් කරගත් අස්මි මානය සමග ඇතිවන බලවත්වූ ආශ්‍රව ධර්ම. දැ දහම්මග කියන තැන පවතින්නේ අත්තැරීම අරමුණ නමුත් ඒ වෙනුවේ යන මාර්ගය ල්ලා ගැනීම උපාදානය. එතකොට හොම ඉදිරියට යන්නේ. ස්වාභායක සඳහන්කළ දෙපීන් ැබිද ගෙනයයි. හැබැයි අධ්‍යාත්මික ලෝකෝත්‍ර දවුණුව තුළ පිටුපසර පිටුපස්සට එන්නේ. ඒ මනසින් අල්ලා ගැනීම තුළ ැඩිල්ලා ගැනීම තුළ, තමන්ට ගැලවීමක් නැතුව යනවා. වචනපෙළ පමණක් පවතින්න පුළුවන් අත්තරනවා කියන. හැබ හැබෑම අවබෝධය තුළ අත්තරීමක් නෙමේ අල්ලා ගැනීමක් දෘෂ්ටිකතවීමක් එහි තිබෙන්න්න පුළුවන්. මිනිසා. තාගත බදුජාණන් වහසක දේශනාවනුව තතාගත බුදුරජාණන් වහන්සවත් මනසිංල්ලගන්න එපා ල බදුගුණ මනනිසිකාරය කරනවා මිනිහි කරන්නවා. හැබැයි කෙලෙස් සිතේ සකස් නොමනාකායට උපාධානයේ නොනාකාරයකටසිහිය පිහිටුවන්න පුළුවන්කම තිබෙන් ඕන. එවෙන්විං අද අපි සංකච්ඡා කරනවා මේ සඳහන් කළ දුක්කතා සූත්‍ර දේශනාවහි කොහොමද මේ වර්තමාන පරිසරයා සමඟ ලෞකික ලෝකෝතර දිියුණුව මේ ජීවිතයම මේ ජීවිතයේ හැකි තාදරට උත් සහකල්ල බැරිවුණ මේ ගෞතම බුද්ධ සාසනයේම මේ කෙලෙස් ප්‍රාණය පිස් අඩුමතරම මේ සෝතා පන්නවත් තුළ සතරපායෙන් ගැලවුණනි අනිවාරෙන්ම ඊල අවස්ථා හතක් ඇතුළට උත්පත්ති උපත් හතක් ඇතුළත. සියලු කෙල්සුන් ප්‍රහාණය කරට හැකි බව ධර්මකතා පෙන්නුම් කරන. සඩුමතම මේ සෝතාපන්නවත් වීම අවශ්‍යයි කියන තැනැක සහය පිහිටුවන්නන්. දැන් පින්නත්නේ ධර්මාබෝධය නැත්තම් මේ සෝතාපන්න කියීම තැන්ට පවා කෙනෙක් බියවෙන්නේට තියෙනවා.ඒහකි පිළින්න තියෙනවා. දැම්ම නිවන් දකින්න නො නෑකෙන තැනකටයෙනවා. මොද සෝතාපන්න වෙනවා කියන්නේ නිවන්නේ මූලි අවස්ථා සම්පූණර කියකයි. ස නිව දකි ඔන්න ෑ ගැන කොට මාර්ග පලාබෝධයයක්කත් තෝට නෑ කියනෙ එක. මොකද මේ මාර්ගය පිළිබඳ අවෝධයක් නැති නිසා. කවදහරි දුගතිය පුදුත් කවදහරි මනුසු ලෝකෙටයින නැවත් අපි හමුවයි මේ දෙවල් දකගන්න පුළුවන්කම ලැබේන ඒ අනෝබෝධය නිසා ඒ අදහස් ඒ ලෙස පවතින මාර්ගයේ තුළ වැටහීමක් නිසිලස නැති නිසා නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය ආර සංගරත්නය සරණ යනවා කියන පිරිස මොනතරන්ගේ වචනවලින් කියනවද. එකවතාවකදී පළවනිමතෑ සඳහන් කළ දුතියම්පි තතියම්පි කියල සජායනා කරනන එහෙම කිව්වට. මේ සසරය ඇති භානක බව. දුල්ලබො ලබූ මනුස ජීවිතය වටිනාකම අතිදුල්ලබ ලෙස මේ ගෞතම බුද්ධ ාසනය මුුණ ගැහම්. මිසිල්ල පිළිබඳව ධර්මානුකූල අදහසක් හිතේ නැහැ. එවගේ ලැබුවා කියන මේ වටිනා මනුස ජීවිතයත්. හැම මොහොතක් පාසාම ගත්වීගෙන යන සියක් ආයුI පැවසවාට සියලුදිනාට මෙසේ නොවන බ ද මේ පිළිබඳව මනාලෙස මිනිහි කොටනෑ. අර්තාන්මිත ලෙස මිනිහි කොටනෑ. ධර්මමන්සිකාරයකින් ඒ අවබෝධ කොට ගැනෑ. මේකඩිකිව සති සම්පජඥය කියල. සහය පිහිට වන්න පුළුව. නමුත් දහම උගන්නන සති සම්පජඥයේ තියෙන්නවවා. ඒ හේතුපල දහමට යටත් කොට දැක ගැනීමේ විදර්ශනාවෙන් දැක ගැනීම විදර්ශනාපුරුදු කිරීම හැකිියාව පවතියවා. දුක්කතා සූත්‍ර දේශනය සඳහන් කරනවා ශ්‍රද්ධාවන් නැතිගෙනෙකුට ශ්‍රද්ධාව ගැන කතාකිරීම එයට දුස්කතාවක් අහ ගෙනන්නේෙන ශ්‍රද් නැති පුද්ගලියයට ඒට දුස්කතාව ඊළඟට දුසිල්වත් පුද්ගලයකුට සීලය ගැන කතා කිරීම එක දුස්කතාව අස්ෘතවත් පුද්ගලයකුට ශෘත බහුස්ෘත බව ගැන කතා කිරීම දුස්කතාව ලෝබී කෙනකොට මස්සරු කෙනකොට චාගය ගැන කතා කිරීම දුස්කතාව දුස් ප්‍රාඥ කෙනකොට ප්‍රඥාව ගැන කතා කිරීම දුස් කතාව දම පිළිබඳව ඔබට කුමක්ද හිතෙන්. අනුන් ගැන එකපාරට හිතෙනවද ඉස්සල් තමන් ගැන හිතරන් තමන් ගැනමවිතන ආත්මාර්ථ කාමී කෙනන වචනය ගන්නේ නෑ ධර්මය තුළ මෛත්‍රයෙන් උගන්නනකොට ඉස්සල්ලම ප්‍රථමයම තමන්ට මෛත්‍රිය කරන්න උගන්න නොගේ මොකද මෛත්‍රී හපත් වූදයා එතකොට ඒ අදදැකීම ගන්න තමන්ගෙන් ආරම කරන්න ඕන මේ දහම් කතාවෙත් තමන්ගෙන් බලා තමන් හැබැෑම්මටම ශ්‍රද්ධාව තුළ ඉන්නවද නැතම් මාත්‍රවසයෙන්ද එහම නැත්තන් ශ්‍රද්ධාව වචනමාත්‍රල්ට පමණක් සීමාවෙල තියනවද නිතන් ශ්‍රද්ධා කෙසේවත් නැතිද එතන විසඳගන්න ඕන තමා කෙරෙ. ඉං අනතුරුව තමා යංවූධ ආකාරයකින් ශ්‍රද්ධවස් සම්පූර්ණවෙෙන අරහත්තයෙන්. හෝ සෝතාපන්න භාවයට පත්වෙනකොට යංවූද ප්‍රමාණත්මක අරහත් මඟට අවශ්‍ය ප්‍රමාණයට සකස්සල තිබින්. නමුත් අර්හත්තයෙන් තමයි මේ ඉන්ද්‍රය දධර්ම, අප හඳුන ඉද්‍ර ධර්ම බලධර්ම කියලා ්‍රද්ධාවයට සති සමාධය ප්‍රඥා මේවා සමානෝම එක වගේම දියුණේ උපරිමේයට පැමිණීමම් එක අරහත්වයට එන්න නැත්තම් මාර්ගපලාබෝධයට ආරම්භ කරලා අර්හත්වෙන් ගමන අවසන් කරන්න භවය සසර අවසන් කරන්නත් හේතු වෙනවා. නමු ශ්‍රද්ධාව යංවූධාකාරයකින් දවුණු කරගැනීමක් නිවන් මාර්ගයට අවශ්‍යකායට දියුණු කරගැනීමක් අවශ්‍ය වෙනවා. එම නැත්තන් ශ්‍රද්ධාව ගැෙන කතාගන්නවා ට ්‍රදධාව යෙන නිතයට ශද්ධාව නෑය කියල තමන් මින්මකට යනු මානයකට යනවා තම ්‍රද්ධාගෙන දන්න නැතුවර භචන මාත්‍රිකෙන් ශ්‍රද්ධාව මං පුංචිකාලිදල මල් පූජාගරන්නන සිල්ලරගෙන තියනවා මං ශාසනට උදවපකාර කරනවා මෙධවසයෙන් කොටසක් මර මතු පිටිම්පෙන ගහේ පොත්ත ගැන පමණක් වගේ කතා කරන්නෝ වගේ පෙන්න්න පුළුවන්. එතකොට දහමය උගන්නන ශ්‍රද්ධාව තමාතුල තියෙන තමත්ස් ශ්‍රද්ධමන්තේ ඒනිසා අස්්‍රද්ධහවන්තය කියල කෙනෙක් දකින්න පුළුවන්කම ලැබෙන්න තමා තුළ ශ්‍රද්ධාගුණේ තියෙන්නව. ඒ හඳුන ගෙන ඉන්න ඒ අනුව තමයි තමා ශ්‍රද්ධා සම්පධාවේ පිහිටල ඉන් ලබන්නාවූ නිරාමිස ප්‍රීතිය මුල්කරගත් ප්‍රීති ප්‍රමෝදය ලබාගෙන කතා කරන්න ඕනේ. එතකොට අපි සිහිය යොමු කරන්නේ ඒ පුද්ගල අශ්‍රද්ධවන්තය. එතර මේ ශ්‍රද්ධාවගෙන කතා කිරීම යට දුස්කතාව. මේ කතාව අහගෙනන්නකොට කේන්තියන්න පුළ අභිසජ්ජඇති කුප්පති, තවත් කරෝධයට පත්වවෙන්න පුළුවනි. ව්‍යාපජ්ජති. තරහවත් පටන් ගන්නවා. පතිත්තිහි ඇති දැඩිව ප්‍රතිචාර දක්වන්නට දැඩිව නැගී හිටිනවා අමනාපයෙන්. කෝපංච දෝසංච, අප්පචයංච, අප්පචයංච පාතුකරෝතිී. එතකොට අපපච්චාංච පාතුකරෝතිී. ඉන් අදහස් කළය. තමන් දැඩිව අසතුට ප්‍රකාශ කරනවා. අ ස්‍රද්ධා පිළිබඳව කතා කරන්න කොට. ඒයට හේතුවම අශ්‍රද්ධාවන්ත පුද්ගලයායට සද්ධාමින් ලැබෙන ධනාත්මක සාරයෙන් පිරිපුන් නිරාමිස ප්‍රීතිය ඇසුරු කරගත්ත. ඒ සැනසිල්ල. ප්‍රීතිප්‍රමෝදයක් නැහැ එනිසා ඒටක දැනන්නේ දැනින් නැතිවෙන කොට අර මලින් සඳහන් කර අභි සජ්ජති කුප්පති ව්‍යාපාද්ජති පතිත්තිී ඇති කෝපංච දෝසංච අපපච්ච අංච පාතුකරෝතිී කන්ති ගන්නෝ තරගන්නවා එක තදබල නැගීහිටිනෝ විුද්ධත්වය පානො කෝපයයි දේශයයි මතු කල්ල පෙන්නන තැනකින් තමන් අකමතිවා පෙන්න්න උත්සාහ කර තමයි අත් සද්ධවන්තයාට සද්ධාව ගැන කියන්න කියාම වෙන දේ. දැන් මාවට මුලින් සඳහන් කලා වගේ සද්ධාවෙන් මම යුක්තයි කියනකොට ඒ යංවෝද ප්‍රමාණාත්මක මට්ටමක සද්ධ මම ඉන්නවද. නැතම අප උත්සාහ කරන තමනුත් හැබැයි සදධාකෙන් නැතුව සද්ධාවන මක දේ මල් පූජා කරන්නේ. ඒ පින්කංවලට එකතු වෙන්නේ ධර්මශ්‍රවනය කරන්න. එනි සයිගොල අස් ්‍රද්ධාවන්තයි මම ගොල්ලන්ට ස්‍රද්ධාව ගැන එක කියන්නේ යන නැත්තං කියන්නේ නෑ. කියන්න ගියොත් ය දුස්කතාාවට බවට පත්වෙනවා. දැ මෙතන ආරාධනාකර විසඳගන්න තමනුත්. සද්ධාව තුළ ඉන්නවද කියන එක. හැබැයි සද්ධහාව තුළ ඉන්නවද කියන එක. වැඩි පිරිසක් භාගතුන් වහන්සේගේ දහම්මඟ අනුව. හැබැ සද්ධහාව තුළ ඉන්නවද කියලා ප්‍රශ්නාර්ථයක් තියනවා. අපි බල සරල අදහසකින් ද්ාවකොහොද විස්තරන්නේ කියලා මීට පෙරාතුව මේ වගේ දේශන හුල දක්වාති වෙන ඔබ බහගෙනෙ දන්නවා මොකක්ද විවරණය. සද්දෝහෝති සද්ධහති තතාගත සවබෝධීින් ඉතිපි සවෝ භගවාරහඟ ආදී වසේ. ඔබහල තියෙන වැඩි පිරිසත් දන්නවා මෙ උනි දේශන අහන වැඩි පිරිිසත් දන්න. තාගත බදුරජා වන්සික බෝධයකිරි බෝධීකිව අවබෝධය මොන අවබෝධයද චතුරාහසත්‍ය ධර්ම අවබෝධය. බුදුරජාන්සකගේ චතුරාසත්‍ය ධර්ම අවබෝධයකිරි ගුණ දන පහදින්න දක්නානුවන දන්න අනුවන. ගුණ දැන පහදින්න. තුළ ගුණ දැන පහදිනව කියන තැන අවබෝධයෙන් යුතුව පහදිනවාකෙන අදහස තමයි මෙතන්දී එන්නේ. අන්න ඒ අවබෝධයටනකොට සම්පසාධන ලක්කන සද්දා සම්පක්හන්දන ලක්කන සද්ධ සද්ධහන සද්දා ඔක්කප්පන සද්දා ආගම සද්දා අධිගම සද්ධහ වසිෙන් හයාකාරයකින් දක්වල තියෙන. කාමැච්චන්දාදී අකුසල ධර්ම බැහැරවෙනඔන්න ඕන ඒ ඒ අරමුණේ බැහැරවෙනවා. ලෝබාදී අකුසල ධර්ම යට පැත්තල අලෝබාදී කුසල ධර්ම මතු වෙනවා. තුනුරන් කරේ බල බුදුරජාණ වහන්සේ ධර්මරත්නය ආර ංගරත්නය තුන්රුවන් කෙරෙහි බලවත්වූ විශ්වාසයක් ඇති වෙන. සැකයකින් තොරව තුනරුවන් කරේ පැහැදීමක් ඇතිවෙනවා. සෝතාපන්න උතුමන්ගේ සවභාාව ඇතිවන ස්‍රද්ධා ගුණේ වෙනස් නුවන ශ්‍රද්ධාව. මිලඟට බෝධි සත්ව උතුමන්ගේ මාර්ග පලාබෝධය ලැබෝ උතුමන්ගේ සිත්තුවල ඇතිවන ස්‍රද්ධාවයි, ආගම ශ්‍රද්ධ අධිගම ශ්‍රද්ධාවසි දැක්වේ. එත ට ඒ අවස්ථාවන්වලින් පෙන්නුම් කලාර මුලින් දක්කපු. සම්පසාධන ලක්කන සද්ධ සම්පක්කන්දන ලක්කන සද්ධ සද්ධහන සද්ධ. කාමච්චන්දාදී අකුසල ධර්ම බැහැරවෙන්න ඕනේ. ඊළඟවස්ථාවෙන් ලෝබාදී කකුසල ධර්ම යටපත්වෙල අලෝබාදී කුසලධර්ම මු උඩටෙන්න්න ඕනේ. මතුවෙනොන්. ඊළඟවස්ථාවෙන් අවිශ්වාසයකින් තොරව තුනළුවන් කෙරේ පැහැදීම. එළට ඕකප්පන සද්ධ. බලවත් ලෙස තුල්රංකිරී පැහැදීම. බොයිසත්ව උතුමන්ගේ හිතල. මාර්ග පලාබෝධර පත්වීමෙන් අනතුරුව එ අධිගමට පෙරාතුව බෝසත්ව උතුමන්ගේ ආගම සන්ධහා. මේ ආදීවශයෙන් ශ්‍රද්ධාව අපි තුළත් පහුති නවද අර මුලින් විස්තර ඇත්ක බල යුතුයි. සදෝති සද්ධහති තතා ගතස් බෝධී. ුදුරජාණන්හන්සේගේ චතුරාසත ධර්ම අවබෝධයකිර ගුණ දැන පහදිනවා අන එතනින් තමත් තුළ මේ චිත්ත චෛසික සකස් වෙනවද කියන අවබෝධයට එන්න ඕනේ. ඒට ආකාර තුන්නකින් ධර්මකතාවේ මෙහන් පෙනල් දීල තියෙනවා ්‍රද්ධාව අපි ලක්ෂණ තුනක් තව බලමු ක්‍රියාත්මක වෙනකොට දස්සනකාමෝසි ඉලවත්තන් සද්ධම්මන් සෝතු මිච්චති විනේය මච්චේර මලන් සැබේ සද්ධෝති විච්චති එතකොට සිල්ලතුන් දකින්න කැමති. පරමාත ධර්මය මුල් කරගත් පරමාත ධර්මය මුල් කරගත් ධර්මයහන්න කැමති. එතුව නැවත නැවතත් ලෝබදෝස මෝහො මතුවෙන කතා ඒ එතුට ධර්මය වෙන ඒවා සමාජ කතා වෙනවා. ඒවායින් බැහැරෝයි පින්වත් ඒවා ඇහේ නව යම්තැනක අහන සිද්ධ වෙන හගෙන සිටින්න වෙන තමාමගේ අවබෝධයක්ත්තක ොමුවෙ එන්නේ එතනින් පවා ගන්න පුළුවනිනං ප්‍රමාර්ශ ධර්මය මොම සුකරගන්න උත්සහ කරන. අනවශ්‍යදේවල් කුල්ල හෝ පෙනේරය පාවිච්චි කල් අපිට අවශ්‍යදය පමණක් අපි සකස්කරගන්නෝ ඉතුරු කරගන්න ොගේ වෙන්කරගන්න වගේ සමහට අපිටර ලෝබදෝස මුොහෝ ඇසුරු කරගෙනම ඇහෙන කතාහෙන්න පුළුව ධර්මය නාමේනුත්. නමුත් තමක්නුත් එතනින් ඇලිීමක් ගැටීමක් පත්ෙන් නැව මන්ට ධර්මමාර්ගයට පරමාත ධර්මමාර්ගයට වශ්‍ය දේ මතු කරගන්න පුළුවන්. අ ඒ වගේ සිල්ලොතුන් දකින්න සද්ධර්මශ්‍රවනත් විනේ මච්චේයට මල මසුරුමල් නැතුව දන්දීමට. මේ ඔස්සේ අරපි මුලින් හයාකාරිකින් දක්කපු සද්ධහයම තවත් පැතිකඩ කීපයක් අවබෝධ කරගන්න පුළුවන්. තමා අන්න එවිනි සද්ධාමන්තයෙද්ද ඒ අදහසෑ දකින්න වන්. මර මතුපටම් ම සද්ධාවන්තයක නහැගේ මෙමවට සඳහන් කලා බොහෝ කෙනෙක් අපි දවස වතාවක් නැන් දවසර දෙේවතාවක් නැත්තන් තුන්මතාව මල් පූජා කරන්නවා. සුදුසු වෙලාවෙයි ගිලම්පසෝ ආහාරපාන බුදුරජාන් වන්ස ව පූජා කරනු. ආදී වසයෙන් අපි යෝදා ගෙන මතුපිට ක්‍රියාදාමය ඔස්සේ මාතුළ සද්ධාව තිබෙනවා කියෙන තැනකින්නවා. අ ඒයි බැහැවෙන්න තමයි ස්‍රද්ධාවේ ලක්ෂණ මපිතුළින් දකින්නේය පෙන්නුම් කළ හො ඒ ධර්ම කොට්ටාසය සමගින් අපි ස්‍රද්ධාව ගැන යම්කිෙනවට කතාගන්න එතු කතාගනකොට දැන් අපි විස්තර කලා කාරරි අර අහගෙනන්නයට ඒ ශ්‍රද්ධාවක් නෑ එතකොට ඒ පුද්ගලියයට මේක දුස්කතාවක් යන. ම ශ්‍රද්ධාව තුළ නැති නිසා ශ්‍රද්ධා සම්පදාමත පිහිටල නැති නිසා ඔහුට අදදැකීමන ඔහුට ෝ ඇයට ඒ අදදැකීමන ඉංසා ප්‍රීති ප්‍රමෝදයක් හටගන්නේ ්‍රීතිිමෝදයක් හටගන්න වෙන්නේ නැති තැන මොකද වෙන්නේ අභිස්ජති කෝපයට පත්වෙනවා කුප්පති නැවත කේන්ති ගන්නවා. ව්‍යාප්ජති තරහව මතු කරගන්නවා පතිත්්තිහි ඇති එ වෙනුවෙන් නැගී හිටිනවා මතු කල්ල දැඩිුව පෙන්නොම් කරනවා කෝපංච දෝ සංච අපපච්ච යංච පාතුකරෝති. එතකොට අසතුට පෙන්න්නනවා. විවිධාකාරෙන් වචනවලින් ක්‍රියාවෙන් හැසිරීමෙන් අ කතාවට සද්ධාව පිළිබොඳෝ කරන කතාවට ඒ අදහස පෙන් නොුම් කරවා. දැ ස්‍රද්ධහා කෙන වචන ධර්ම විවරණ එක වගේ කතා කරනවා කියන එකම නොවෙන්න පුළුව. එතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැ කතා කරනවා. බුදු ගුණ කියමින් සිටිනවා. ධර්මය ගුණ කතාහගන්නවා ධර්මය මෙිහි කරනවා. එහි තියෙන ආනි සංස ගැන කතා කන්නවා. ඉළඟට ආරය සංගරත්නය ගැන කරතා කරනවා. ද මේ ආදී වසයෙන් වෙන්න පුළුව තවපුළුව සීලේ ගැන චාගේ ගැන දෙවියන් දේවත්තයට පත්වනේ ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥාගුණ වඩල ද මේ ආදී වසයෙන් අර ශ්‍රද්ධාව කියන තැන පැනනැගෙන අවබෝධීෙන් යුතු දේවල් සාකච්ඡා කරනවා විධාකාරයේ දමේ ශ්‍රද්ධාකෙන වචනය සහරවිටක පවිච්ච කරන්නේ නමුත් තුනුරුවන් ගැන කතාගන්නව තුළරුවන් මග යන්න අදහස් කරනවා. අපි සාමාන්‍යය සඳහන් කරන ලෝක ධර්මතා ඉදිරයේ අකම්පිතව සිටින්න. අපි අපිටම උපදිස්්දේගන්නවා පවුල ඇත්තක සාකච්ඡා කරවා කල්්‍යානවන්තයොත් එෙක් සාකච්ඡා කරන්න ඔය මතු පිටම් පෙනෙන්නේ ස්‍රද්ධාවෙන් මතිවිච්ච ලක්ෂණ දුසනක් ගත්තුත් කෙනෙක් මේ වග හන්නපුොළන් මෙච්චර කරදර බාධක ඔබේ පවුල තුළම ඔබේ ජීවිතවල්ම සිටිද්ද. ඔබක හොමුද මේ තර නොසලී සිටින්නේ. අකම්පිත වගේ සිටින්නේ. තවත් කෙනෙ අහන පුළ ගලක් ගහක් වගේම දැනනෑ වගේ නිකෝමද. අපිට මේ වගේ ද සිද්ධ වුනානං මුන්න විදිහට ප්‍රතිචාර දක්වායිද කියලා හිතාගන්නත් බැරිතරා. වෙනති බලන්න. එය ඇයිහෙම අහන්නේ. අර. අපි මේ ්‍රද්ධා කියන වචනයම එක එල්ලේම පාච්ච කරන නොමු ්‍රද්ධාව අද්දකින්නේ නැති හිත්වල වෙනස් ආකාරයකින් වචනපාවිච්ච කරාම ජීවිතයේ ගැටුළු පිළිබඳව කතා කරනකොට අ සද්ධහමන්ත පුද්ගලි වුග තියන අවබෝධය පටන් හිතේ වචන ක්‍රියාවල තින නිවීම කෙලෙස් ඇතිවන ආකාරයට මනසිං කයින් හෝ වචනය නොහැසිරීම මේවා පිබඳවෝ මතුවෙන කොට. අ පුද්ගලයට එක අවබෝධයක් නෑ. යාට එහෙමිකත් තේරෙන්නේ. යාට හිතාගන්න බ එක තමමතන සඳහන් කළේ අබි ස්ජති කුප්පති, ව්‍යාප්ජති පතිත්තී ඇති, කෝපං්ච දෝසංච අපපච්චයංච පාතුකරෝතික. කේන්තිගන්නව තරහගන්න අමනනාපෙනවා ප්‍රබල ලෙස ඒව ඉදිරිපත් කරනවා. අසුතුට පෙන්නුම් කරනවා. යාට ගැල පෙන්න්නේ ඒ එක. දරාගන්න පුලුවන්කමක්නෑ එක අත්තින්දලනෑ ඒකයි ඒ සිද්ධගුණේ. පින්වත්න්නේ දැන් මේ කතාව හගෙනන්න යම් කෙනෙකුට හිතනවනං හොඳයි අපේම පවුල් කෙනෙ අම්ම හෝතාත්තා දරුවන්ට නැත්තන් සාමි දියනය තමඟගේ සාවාමයාට නැතන් සාමයා සාමි දියනයට උදාහරණයක් වසයෙන් පමණයි දැන් එහෙම පවුල පරිසරය තුළ නැත්තන් ආයතනක වෙන්න පුළුවන් හිවිතරක් නෙ මේ මාගය අනුගමනය කන පූජ්‍යස්ථානයක රැස්වෙච්චි පිරිස උපාසක උපාසිකාවන් ලෙස හෝ කලයා නමන්තියන් ලෙසකතුවිච්චි පරිසක් වෙන්න පුළුව. සාකච්ඡාවකදී ඔවුන් කතා කරන ප්‍රකට කරන අදහස් අනුව දැනන්න පුළුවන්. දමි ස්‍රද්ධාව ලක්ෂණ තියෙනවද නැද්ද කියලා. නැතිෙක් කෙනට එක දුස්කතාව යා. සමහරු දැන් අපරි මුලින්කේ සඳහන් කලාවගේගේ න්තිගන්න තරහගන්නනෑ ඒ වෙනින් විරුද්ධ වෙන්න ගෙන තත්වට ආව නැති නත් ඒයට ශ්‍රද්ධාවගැන කතාගරනකොට අපි ස්‍රද්ධවත් එක්ක එන ගුණ යහපත් කංවල චරිතවල ලක්ෂණ ගැන කතාකන කොට පෙන්නුම් කල දෙනකොට යටකට කම්මලි ඇනුන් යනවා නිදි මතයි අලසයි යා වෙන දෙයක් කියන පටන් ගන්නවා. යා ඒ කතාවට වෙන කෙලෙස් සහිත ය මතු කල්ල වෙන ප්‍රශ්නයක් කහනෝ. වෙන යමක් උත්තරදිනවා. අ අර කතාමතමයි හිතේ ඇතිවෙච්චි දේ ප්‍රකට කල්ල පෙන්න්නනවා. අසතුට පෙන්නුම් කරන අකමැත්ත පෙන්නුම් කරනවා. ඒදේ. යටක දුස්කතාව පින්නත්නී දැන් යම් තැනක ධර්ම දේශනා කරන කොට. යම් අයකුට සමයිට පොහේ දවසක වෙන්න පුළුවන් ගන කැපවුණුම දවසක් වෙන්න පුළ යට නිදිමත එෙනවන. දධාව නැතිකම නිසා ස්‍රද්ධාවට සම්බන්ධ මේ ධර්මමාර්ගය කතා කනකට එයට දුස්කතාව. යටයටක ගැලපෙන්නේ. සද්ධාව හරියට නැති නිසා. යට නිදිමත් ඇතියෙන. එයට ඇනුම් යනවා. සමට වෙන දෙයක්යක් කරන්න පටන් ගන්නවා. පැත්තක තියෙන පොතක් හරි අරගෙන මොනෝ හරි හරහරවා කියවන පටන් ගන්න. වට පිට බලම ඉඟන්නවා. දැ මේ ඔක්කොම දේවල් කරන්නේ ්‍රද්ධාව නැති නිසා. පින් අත්ති මමුලින් සඳහන් කළ. සමහරවිට ස්‍රද්ධාව මතු කරගන්න ගමුණන හෝ වචනයකින් තමන්ට හැකියාවත්ති බෙන්න්නොන්. එහම නැති අශ්‍රද්ධාවන්තයාට නිවනර්මුණු කරන දේශනාවක් නොවේ පංචසීලේදිනිදා ජීවිතයට ගැලපෙන ආකාරයට පෙන්වා දෙන දෙයක් පුනත් යටක දුස්කතාවක් වෙන්න පුුවන්. එතකට දුස්කතාවක් වෙන්නේ පන්සිල් රකිින් නැති කෙන කූට පන්සිල් ගැන කතාකරොත් යට කීහිති යන්න පොළවා. සමයට දේශනා කන මොනතරං ගුණව සිිල්වත් ස්වාමින් වහන්සෙනමක් වුණ දේශනාවකදී උවහන්සේට දුස් කියන්න නිරතියෙන මේ තමයි අශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව ගැන කතා කොළොත් එක දුස්කතාවක් හැටියට එයාට දැනෙන ආකාරය ද මෙතින්ද අපි විසඳගන්න නෝනි පින්වත්න්නේ එහෙම නං ශ්‍රද්ධාව ගැන කතාගන්නකොට ශ්‍රද්ධාවන්තයකුට කොහොමදේක සුකතාාව වෙන්නේ යහපත් වූ කතාවක් ධර්ම කතාවක් බවට පත්වෙන්නේ කියලා මෙත කතාල අපි සඳහන් කළ විස්තර විවරණය සහිපත් කළොත් අනි පැත දැනනවා. එමනම් අප ්‍රද්ධාවෙන් යංවෝදාකාරයකින් අපි විස්තර කරගත්ත වගේ සද්ධාවෙන් යුක්ත මතු පිටිම් පෙන්නන අපි විස්තර කල ඒ ස්‍රද්ධාවට වඩා අවබෝධයෙන්ම ඇති කරගන්නා වූ සද්ධාව. අන්නේ සද්ධාවෙන් යුක්තව සද්ධහගෙන කතාගරන එකහගෙන ඉන්නේ එවැනි ම අවබෝධයයක් තිබෙන සද්ධමන්ත කෙන ැවෙන්නේ එතකොට ය කේන්දි ගන්නේ තරහ ගන්න නෑ එවගේ තරහව මතුකල පෙන්නන්නේ නෑ එවගේ කෝපයයි දේශයයි ප්‍රකට වෙන ආකාරෙන් අසතුටක් මොකමැත්තක් ප්‍රකට කරන්නේ. එතකොට සද්ධාව ගැන ඇහෙන් ඇහෙන්න තවතවත් සමාධිය ගොඩ නංම ගන්නවා. කරුණා මෛත්‍රය ඇති කරගන්නවා ියකරු සසර පිළිබඳව හොඳට දැනනවා ්‍ර්ධාවයක මතුකොට දිල තිබෙන්නේ. ලැබූ මනුස ජීවිතය වටිනාකම වැටහෙනවා. ලැබූ ජීවිත ස්කන් පංචකය අනිච්ච ද කනත්ත තිලක් කන ධර්මයට යටත් බව ප්‍රමාර්ත ධර්මෝසයෙන් පුරදු කට තියෙනවා. අන ඒ ඔස්සේ මේක ඉතාම සුන්දර කතාව. දහමින් සුවපත්තන කතාමක් හැටියට දැනන්නට පටන්ගන්නවා. ලෞකික පෑත්ම තුළ තරම් කරත්‍ර බාදක ආවත්. ඒ කතාාවින් බැහැරවෙන්නේ. අහගනින්වා කියනක පම නක්නේේ දැ. ඒවා නැමතන මතත් මිනිිහි කරනවා. හොඳ උතුම් බීජයක් ධර්ම මාර්ගය තුළ සද්දාා බීජන්ත පෝ ගුට්ටික විදියට. මේ සද්ධ වනයති බීජය මම වගා කරගන්නවා. ඒක මට ධර්මමාර්ගයට මහත්තු පල සහිතයි කියන තැනකට එනවා. සද්දාා බන්ධති පාතේයා. මේ සද්ධාවත්ක ගමන් කරුත් මට බොහොම පිහිටක් තිබෙනවා. නිවන අරමුණු කරන්නම අවස්ථාවක් මට ඇති කරගන්න පුළුවන්. ශ්‍රද්ධාව ඇහෙන්න්න ඇහෙ ස්‍රද්ධාවන්තයා ප්‍රීති ප්‍රමෝදය ලබනවා ඒක අත්දැකීම දකිනවා. මහම ඔබට සඳහන් කරන්නේ ශ්‍රද්ධාව කියෙන වචනය පාචන කරන්න පුළුවන් නමු ශ්‍රද්ධාවේ මතු වෙච්චි යන්යන් සිතුලි වචන ක්‍රියා වෙනත් වචනවලින් ඇහෙන්න්න පුළුවන් වෙනත් ක්‍රියාවන්ගෙන් පෙනන්න පුළුවන්. ශ්‍රද්ධාගන වච්චන පාවිච්ච න කරන්න පුළුව උදහන්ට ගත්තොත් අන්නට උදව්පකාරරනයි. තමන්ට තිබෙන ප්‍රමණින් එහෙත් පිරිසිුදු හිතිී මුක්ත චාග කියපු. තෘෂ්නාවෙන් මිදිල කිසිවක් නැමත ලෝබාදී සිතුවිලි වලින් බලාපොරුතු නොවන ආකාරය ලෞකිෙක් වසයෙන් කිසි බලාපොරුතු නොවන ආකාරය දන් දෙනවා. ඒ බලාගෙන සිදනකොට ඒ කැමැත් තක් ඇති කරගන්න සමහර සම්මත ඒ පවතින ගැටලු වලදී. එවැනි ගැටලුවල්දිිපවා හිතන ආකාරය. ධර්මානුකූලව හිතන බව පෙනෙන තියෙනවා. බොහෝ කෙනෙක් කතා කරද්දි තමන්ට ලැබුණු දේවල් නොලබින නොලබී යන ආකාරය. එවගේම නින්දාවට අකමැති ආකාරය. ලෙඩදුක් ඉදිරිී අසර වන ආකාරය. බලාපොරොත්තු කඩඹනා කඩවෙනවා කෙන දේවල් කතා කරනකොට. ස්ට ලෝකධර්මය අකම්පිතව සිටින සමාහිත හිතක් තිබෙන යම් අයෙක් දකිනවා ඒ අගේ කතාවට ඇහු කන් දෙනවා එතකොට මේ ශ්‍රද්ධාවෙන් ඇතිවෙච්චි ලක්ෂණ මේ සද්ධාවෙන් ඇතිවේච්චි හැකියාව ශ්‍රද්ධාවෙන් පමත් ඔපවත් වෙච්චි ඔපමට්ටන් වෙච්චි චරිත ලක්ෂණ ජීවිත ලක්ෂණය තමයි මේ පේනතින්. එතකොට කතාව අහනෝපමණක් නෙමේ ඒ චරිතය අනුගමනය කරන්න ඒ චරිතයට ගරු කරන්නත් මේ පුද්ගලයා පුරෘති වෙනවා. තුොළ ශ්‍රද්ධාමන්තේ ශ්‍රද්ධාව ගැන කතා කරනකොට ශ්‍රද්ධාවෙන් යුතු පුද්ගලයා අත්දැකීමතිබෙන නිසා එහිතියෙන ඇති ප්‍රීති ප්‍රමෝදිය, නිරාමිෂ ප්‍රීතිය අත්තිදිෙනවා. එතකොට කේන්ති ගැනීමකට වඩා එගෙන ධර්මෙන් සතුටක් ලබනවා. ඒ ගැන මෙනිිහි කරනවා. නිරාමිස ප්‍රීතිය තමන් ලබනවා. ඒක ප්‍රියයි කියල සම්මතයේ ඇලීමකුත් උපාදාානයකුත් නෑ අකමැතිය කියලා එතන ගැටීමක් ඇති කරගන්න ෙත් නෑ. අන්න ඒ ඔස්සේ බලවත් වූ ප්‍රීති ප්‍රමෝදය තමාමති තමා වෙතින් අදදැකීමක් ඇති කරගන්නවා. පින්වත්නී මවබට මේ සඳහන් කළේ ශ්‍රද්ධාව කතා කරන්න ඕනේ හැකිතාදුරට ්‍රද්ධාවෙන් යුක්ත වෙලා. සද්ධාව නැති කෙනකුට දුස්කතාවක් නොවෙන ආකාරයට ට පුළුවන්කමත් තිබෙන්න්නවවා. ඒවගේම ශ්‍රද්ධාව නැති කෙනෙකුට ස්‍රද්ධාගෙන කතාකිරීම දුස්කතාව නං ඒ පැත්තකට තල්ලු කළදානේ නැතුව. අපිට පුළුව එනං සැද හැති කෙනෙක් බවට පත් කර ඒ හැකි යාවත් තිබෙන්න්න ඕනේ තතාාගත බුදුරජාණන් වහස දේශනා කළේ තමා දහමුතුලින් අත්ත චරියාව කරගෙන දුකින් අත්මි දෙලා පරහර්ථ චරියාව සිද්ධ කරන්න ඕන අන්නයටත් ඒ දහම්මඟ කියල දීල පෙන්නුම් කල්ල දුගතිය වලක්වන මාර්ගය පෙන්ල දෙන්න ඕනෙ. තමන් හැකිතාදුරට හැබැ සද්ධාව තුළ පිහිටල සද්ධහ ගැෙන කතා කනකට යම් කෙනෙකුට ඒ දුස්කතාවක් හැටියට ය සල කනවන අර කේන්තිගන්නව තරාගන්නවා අදහස් ප්‍රකාශ කන්නවා හිත්තනක පෙනෙනවනම්. අපිට පුළුවනි. අනුක්‍රමයෙන් සද්ධහාමට මතුවෙන ආකාරයට යුම් කර. අය අපිට සම්බන්ධ කරගන්න පුළුවන් පුංචි දරුවෙක් නම් මලක් පහනක් පූජා කිරීමේ පටක් ඒ අය කැමති කුමක්කෝ යහපත් ක්‍රියාවකට සල්පයක් වෝ කැමිති තැන කොතනිකුම් හෝ තියෙන්න්න පුළුවන් මොුණ තරන් දඩබබරයි කියල කිව්වත් මොකක් හෝ ගුණයක් අපිට මතු කරගන්න පුලුවනි අන්න ඒ ගුණය ඔස්සේ අපි තවදුරටත් ඒ අය දියුණු කරන්න තැනකට පත් කරන්න පුළුවනි දම් බොහ විටකවෙන්න වැැද්දත් දුටුවම එයම කියමින් කියමින් පසුවටත් කියමින්ම මහසේ පීඩනයට පත් කරනවා. අපිට පුළුවන්කම ලැබෙන් නෝ දැන් සමහර වැරදිවලට රටක් ලෝකයක් හට නීති ඇතිේ නව දනුවන් ලැබ. නමුත් අප මේ අධ්‍යාත්මික වැඩ පිළිුලක්ගැනය කතා කරන්න. ගහන බනින කරදර කන්න මාර්ග්‍යය පිළිබඳුව නෙමයිනි. බුදු දහම වැරදි කරා කියලා අත්පා කඩන්නවත් එවන තන් ජීවිත නැති කරන්නවත් උගන්න අන් දහමක් නමේනි ියලු සත්්‍යයම්ටම කරුණාමෛත්‍රය උගන්නන පෙන්වන පුරුදු කරන දහමක් නේ පෙන්නුම් කොලතිෙන්. එනිසා කාටවක් වැරදි කලා කියලා නිින්දා පහස කරන්නවත් ගහන්නවත් බනින්නවල් ජීවිත නැති කරන්නවත් බුදු දහමේ අධ්‍යාත්මක මාර්ගයේ තුළ අයිතියක් නෑ එහුණත් එඇය පාපතර වෙනවා ඒ අයි දුගතිය හදාගන්න පිරිසක් බවට පත්වෙන. අඩුගන දෙමවපියන්ට දරුවන්ටවත් දරුවන් විසින් දෙමෝපියන්ට වල් අන්ත එට්ටන් කරන්න ගහන්න බනින්න ජීවිතන ැති කරන්න අවස්ථාවක් බුදුදහම පෙන්වා දෙෙන ආර්ෂ්ඨායන්ග මාර්ගය මුල් කරගත්ත විමාර්ගය තුළ දකින්න නෑ. ඒ බෙලිමද අවබෝධයක් තියෙන්නන. එනිසා අර අය ඒ අයගේ පවතින කුමන ොහෝ ගුණයක් මතු කරගෙන. ස්‍රද්ධහ වැඩෙන ආකාරයට පුළුවන්. හොඳ එවැනි අය සම්බන්ධ කරරෙන ස්‍රද්දාහ වැඩෙනආකායට මල් පහන් සකස් කරලා චාරිත්‍රර හැටට මුලින් පෙනේ. ඒදේ ගෞරවෙන් සිද්ධ කරලා කැමතියාකනුත් එයා හෝ ඒගේ අහලු හිතමිතනුත් එකතු කරගෙන අනුක්‍රමීින් ඒ මාර්ගයට කැදවාගෙන ඒ මේ හැකියාවක් අපට තිබෙන්වානේ පින්වත්න සියලු මනුස්සයෝම් සියලු මනුස්්‍යයෝම උපතින් හොයාගෙන යන ඔබේ තනි වචනය පාච්චිකළට ආදරය ගහනෝට බයිනෝට කවරුවක් කැමති නෑ එක සම්මතයේ ලෞකික කතාව නමුත් ඒක පරමාතධර්මයට හරවා ගැනීම තමයි අපි දැන් සිද්ධ කරන්න ඕනේ තට සද්ධාව නැත කියන පුද්ගලයා එත් ලෞකික වසින් ආදරයට කැමති. දුකටහඳුලට ගහනුවට පීඩාවට කැමිති නෑ. අන්න එතන අවබෝධ කරගෙන ඒ වචනවලට හැබැ අර්ථයක් දෙනවා. ආදරයට කැමැති කියන එක අප මෙත්තා කරුණා මුදිතා උපෙක්කා කියෙන තැනකට හරෝුණා. එතකොට අපි ආදරය කියන වචනයෙන් තමා තමාට හිතවන් තයි. ගහනුවට බයිනොට දු අකමැති, ප හිතන්න පුරදු කරනවා ම මටම මේ විදියට සිද්ධ වෙනවට වරදක් වෙන ටකමැති යහපත්තක්කට කැමති එහමනං සියලු දෙනාම සියලු මනුස්යොත් සියලු සත්්‍යයෝොත්. තමන්ට වදක් වෙනට කැමිතිනය යහපතක්වට කැමති. ඒ තමයි හැබෑම ආදරය කියන වචනය මෛත්‍රී අදහස ඇතුල් කරගෙන වචන පපාච්චි කරන්න පුළුව ද බැඳීමකුත්න අකමැති තැන ගැටීමකුත්නේ මමා තමාට දක්වන හිතවන්ත භාවාගේ සියලු දෙනාකිරෙම් පවත්වන්න අපේ හිතපුරුදු කරන. මිනිස් හිතේ මූලික අවස්ථාවේ පැවතුුණු කැමැත්තහා අකමැත්ත. තමා මුල් කරගෙන ඇතිවන ස්වභාවය මේවා සැප දුක මුල්කරගෙන ගැඹුරු අදහසක් පරමාත ධර්මවසින් ඒයට දුන්නත් ඉතන මතුකොට දක්වන්නේ ඔවුන් තුළ නැති නැති ශ්‍රද්ධාව අශ්‍රද්ධාවන්ත බව ශ්‍රද්ධාවට පත්කර ගැනීමේ හැකියාවක් පුළුවන් කමතිබෙනවා ඒ පුළුවනි. එනිසා දුස්කතාවක් වෙන සද්ධාවන නැතිතා කල් ඒයට සදධාවනය තිනිසා දුස්කතාවක් අපි අයිං කල දානවා කියෙන තැක නැතුව අපිට පුළුවන්කම ලැබෙන් ඕනේ අනු ක්‍රමයෙන් ඒ අයත් අපත් හැබැ සද්ධහගුණ තුල පිහිටල ඒ සද්ධාවට ලංකර ගැනීමේ පත්කර ගැනීමේ හැකියාවක් අපට තිබෙන්ටෝනය ඊළඟ දේශනාවකින් තවදුරටත් මේ දුක්කතා සූත්‍රයේ සඳහන් සීලේ මුල් කරගත් කරුණු සාකච්ඡා කරන්ට බලාපොරත්තුවයමින්. දෙසුව අපටශ්‍රවනය කළ ඔබටත් ඉතා ඉක්ම නවස්ථාවකොම. ඒ උතුම් චතුරා සත්ත ධර්මා බෝධීන් අමා නිවනම අධිෂ්ඨාන කරමු. ආකා සට්හා චබුම් මට්හා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝෝ දිත්වා චිරං රක් හන්තු සාාසනං Chirang rakhantu desanang, Chirang rakhantu lokasasanang.